හරි හරි ඒක අපි අහුනාට පස්සේ බලමුකෝ. ආයේ සුගත්ට ඕක අහුවෙන්නේ නෑ. සුගත් ගමේ මිනිස්සු කියන කතන්දර විශ්වාස කරන්නේ නෑනේ. ඔයා ඉන්න දිගටම හැමදාම මං කොහොම හරි කරලා සුගත් කොළඹ වැඩකට යවන්න. එතකොට අපි දෙන්නට නිදහසේ ඉන්න පුළුවන්නේ. නිදහසේ ඉන්නනේ. ඉතපල්ල මං උඹලට නිදහසේ ඉන්න. අනේ අයියේ, ඔය මැච් එක බැලුවේ ඇති අප්පා. පොඩ දාන්න කොලම් කුට්ටම කතා බලන්න. පොඩ හිටපන් බං. තා විකට් තුනයි තියෙන්නේ. ඕකත් ගියාම ඉවරයිනේ මැච් එක. උඹට ඕනේ තරම් බලාගනින්. එතකොට අනේ අයියේ මේ, එතකොට ඉතින් මේ කතාව ඉවරයිනේ. එතකොට ආය බලන්න මොකද? එහෙනම් ඔයාගේ ෆෝන් එක දෙනවද මට? ඔව්ව, උඹට කතා බලන්න දෙන්න තියෙනවනේ ඒක ඩේටා. පෑන්න නැතු හිටපන්. මේ සුගත් අයියා කොළඹ යනවා කිව්වනේ. ඔව් ඔව්, අද විතරයි ඉන්නේ. මං කිව්වා කොළඹ කොහේ හරි රස්සාවකට යන්න කියලා. නැත්තම් මේ වැඩේ කරන්න බෑනේ. පුතේ අයියේ තාත්තා ඇවිල්ලා. තමස ගිහින් දොර හරිනවා. මං යනවා නිදා ගන්න. නැත්තම් බැනුන් තමයි අහන්න වෙන්නේ. හරි හරි, යනවා යනවා තමස නිදා ගන්න. මං දොර හරින්න. තාත්තේ මොකෝ මේ? කොකොල්ලෝ අම්මා. අම්මා කුස්සියද කොහෙද තාත්තේ? එහෙමද? මං බලන්නම්කෝ. දැන් ගියානේ තාත්තා. අතටම අහුවෙනවනේ දැන්. මං කියපුවා එතකොට තාත්තා ඇත්ත කියලා පිළිගනිනේ. දැන්වත් ඒකයි. එහෙනම් මේ පොඩි උන් දෙන්න අර හිටි බලනවා. මේ දෙන්න මේ පෙම් කෙලිනවා. ඇඹල වෙසක් ගෑණියේ තෝ දැන් නෑ කිව්වා නේද එහෙම දෙයක්? මොකද යකෝ මල්ලිත් එක්ක කාමර ගානේ එකට වාඩි වෙලා කරන්නේ තනි පංගලමේ? තොට ලැජ්ජ ගැන එකක් නැද්ද? මිනිස්සු මට මොනවද නොකියන්නේ? මං ඒවා විශ්වාස කරේ නෑ. එකෙක්වත් කියපු දේවල් මගේ ඇස් දෙකට දකිනකම්. අද මං දැක්කනේ තොට මම. මේකට තමයි එහෙනම් මං කොළඹ යවන්න මෙච්චර දඟලන්නේ නේ. උඹලා දෙන්නට එතකොට මේ ගෙදර ඉන්න පුළුවන්නේ. මං අර බල්ලවත් මං ගෙදරින් පන්නලා දානවා. දෙන්න එකතු වෙලා මගේ කොල්ලට මේ ගමේ වසන්ඩ ඉඩ තියන්නේ. ඒක කොහමද පාරේ බෑලන්නේ රෙද්දක් ඇදගෙන? අම්මා මෙහෙම ජවසන්නටද්දි මේ තමසේ බීලාවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න එන්න එපා. හොඳින් එනවාක ප්‍රශ්න විසඳන්න. මං මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියලා දෙන්න. කටගොන්නක් බීගෙන නෑ මතර ප්‍රශ්න විසඳන්න. බලන්න මට තව පාරක් හරි ගහලා තිබුණා මයිකෝ. අයියෝ මගේ ජීවිතේට වෙච්ච දෙයක් දෙයනේ. අහක ඉන්න නයි රෙද්දස්සේ ගාගෙන කෑව කෑව කියලා වෙච්ච දේ තමයි මට උනේ දෙයනේ. ඇයි මගේම එවුම් මට මෙහෙම කරන්නේ? දෙන්නම වැරදි. මේ ලොකු ළමයි දෙන්නෙක් නේද ගෙදර ඉන්නේ කියලා හිතන්න තිබුණා. උන් දෙන්න පාරේ බැහැලා යන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන? ඇයි දෙයනේ මම මේ දේ කරේ? මගේ වැරද්ද. මොකද මම මේකට කරන්නේ? මට තේරෙන්නේ නෑ දෙයනේ. මට තේරෙන්නේ නෑ මොකද්ද මේකට මං කරන්නේ. මගේ කොල්ලා මේ හැම දේම දන්නවා. ඒත් ඌ ඉවසගෙන ඉන්නවා. ගමේ මිනිස්සුත් දන්නවා. මං කොහොමද දැන් මිනිස්සුන්ට මූණ දෙන්නේ? තාත්තා නේද අර? තාත්තේ තාත්තේ මොකද මේ බිම? මං දැන් බිමට වැටලා ඉවරයි කොල්ලෝ. මොකද කරන්නේ ඒකට? කොකෝ තාත්තේ ඇඳට ගිහින් නිදාගන්න. දැන් රෑ වෙලානේ තියෙන්නේ. උඹ හරි කොල්ලෝ, මට නිදාගන්න තියෙන්නේ දැන් සදාටම තමයි. මට සමාවයම් පොතේ. තාත්තේ ඕව ගැන පස්සේ කතා කරන්න පුළුවන්. දැන් තාත්තා නිදාගන්නකෝ. හරි හරි කොල්ලෝ, මං නිදාගන්න. උඹත් ගිහින් නිදාගනින්කෝ. කොයි නංගි නිදි නේද? පොත්වල වැඩ එහෙම කරනව නේද පුතේ? නංගි ගැන බලාගනින් මයි පුතේ. හරි හරි තාත්තේ, මං නංගි ගැන බලාගන්න. තාත්තා දැන් නිදාගන්නකෝ. හෙට උදේ නැගිටින්නත් එපේ. කොළඹද කොහෙද යනවා කිව්වා නේද? හරි හරි තාත්තා නිදාගන්න. මං හෙට උදේම හැරවන්නම්කෝ.
ඈ පුතේ මොකද මේ රෑ තිස්සේ හැරගෙන කරන්නේ තාත්තා නිදාගනි ඔයගින් නිදාගන්න යන්න යන්න හොඳට මෙලින්ද ගිහින් අම්මේ තාත්තා නැගිට්ටද තාත්තා තාම නිදි නැගිට්ටේ නෑ ඇයි තාත්තා කොළඹ යන්න ඕනේ කිව්වනේ මං ඇහැරලා එන්නම්කෝ ගිහිල්ලා පරක් වෙලා තියෙන්නේ තාතේ 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 ඈ තාතන දැන් අම්මා කිව්වේ තාත්තා තාම නිදි කියලා තාතේ තාතේ වෙලාවක් ගිහිල්ලා හොඳටම තාතේ තාතේ මොකද අයියේ මේ මෙරිහන් දෙන්නේ නංගි තමසේ තාත්තා දැක්කද ඇයි තාත්තා තාම නිදි ඇති නෑ ඔයි මං කාමරෙත් බැලුවනේ තාත්තා නෑනේ මොකද මොකද මේ කලබලේ ඈ අපේ තාත්තා නෑනේ ඇයි කියලා නෙමෙයිද ගියේ උදෙන්ම ගියානේ කොළඹ යනවා කියලා අනේ මේ බොරු නොකිය ඉන්නවද තාත්තා එහෙම මට නොකිය යන්නේ නෑ මම තාත්තට ඇහැරවන්නම් කියලා කිව්වේ තාත්තා ඒ උදේ පාන්දරම නැගිටලා කොළඹ ගියාද බොරු කියන්නේ පානේ බොරු නෙමෙයි මං කියන්නේ අම්මගෙන් අහන්නකෝ ඇයි දැන් අම්මා කිව්වේ කාමරේ ඇත කියලා එහෙනම් ඉතින් අම්මා දැනගන්න එපැයි ඔයා එකක් කියනවා අම්මා එකක් කියනවා මොකද්ද මේක මං නම් දන්නේ නෑ ඉතින් මං කඩේට ගිහින් එනකොට මට හම්බුණා කිව්වා යනවා කියලා කොළඹ පුතාට කියන්න කියලා නම් කිව්වොන්. ආ ඒකත් එහෙමද? බලමුකෝ. අද පන්ති නැද්ද දුවේ? මොකද මුන් ඔක්කොම මාත් එක්ක කතා නෑනේ. කොල්ලා කතා කරන්නෙත් නෑ, කෙල්ලා කතා කරන්නෙත් නෑ. කොල්ලා කතා කරුවොත් හරහට. හිච්චෝ, හිච්චෝ. ආ වරෙන් වරෙන්. ආ සුද්දා. ආ හරි හරි මචං. මොකෝ මේ උදේ පාන්දරම? මොකක් හරි හදිස්සියක් වද්ද? ඔව් බං හදිස්සියක් තමයි තාත්තා කොළඹ ගිහිල්ලා නේ බං මටත් නොකිය ඉතින් ඒක මොකද්ද බං හදිස්සිය අනික පොදුම වෙන්න දෙයක් නෑනේ නෑ බං මේ හපංකෝ අම්මගෙන් මං ඇහුවා තාත්තා කෝ කියලා අම්මා කිව්වා කාමරේ ඇති තවම නිදි කියලා ඉතින් කියන්නේ බං තාත්තගේ මල්ලිගෙන් ඇහුවාම කියනවා කොළඹ ගියාලු මට හම්බුණාලු උදේ පාන්දරලු ගියේ ඈ අම්මා කියනවා කාමරේ ඉන්නවලු නිදිලු තාත්තගේ මල්ලි කියනවා කන මං සහෝදරකම් කියන්නත් කැමති නෑ. අන්නවනේ උඹලා දන්නවනේ ඉතින් විස්තරේ. උඹලා කාටවත් කිව්වේ නෑනේ. නෑ නෑ බං. පිස්සුද. ඉතින් කියපන්කෝ. ඉතින් මේ දෙන්නගේ කතාවල මොකක් හරි පරස්පරයක් තියෙනවා බං. මට මොකක් හරි අමුත්තක් දැනෙනවා බං. තාත්තා එහෙම යන තත්ත්වක නෙවෙයි හිටියේ. ඊයේ උන්ටටම වීලාවිල්ලා හිටියේ. කෙලින් කටින් ඉන්න බෑ. ඒ උතියද්දි උදේ පාන්දර නැගිටලා කොළඹ යයිද බං? ඈ? ඔව් උඹ කියන කතාව නම් සාහිතක ඇත්ත. ඒත් ඉතින් කියන්න බෑනේ බං බලමු නේද බං දවස් 3-4ක් ගියාද දන්නේ නැහනේ ඔව් උදේ පාන්දර ඇහැරිච්ච හැටි කොළඹ යන්න මතක් වුණා හින්දා උඹලට ඇහැරවන්න මේ දුක හිතනක් දන්නේ නැහනේ ඒ හින්දා බලමු දවස් 2-3ක් ඔව් නේද බං බලමුකෝ දවස් 2-3ක් උඹලා කියනවට මේ උඹ උදේට කාලාද වරෙන් තේ එකක් බොන්න උඹ ඕවා ගැන වැඩි හිතන්න එපා බං අපි බලමුකෝ තව ටික හිතන්න තු ඉන්නේ කොහමද බං ඒ මගේ තාත්තනේ මොනවා වුණත් ඇත්තටම උඹලගේ පවුල එන සන්තෝෂෙන් හිටියා නේ බං ඈ එදා වේල හොයාගෙන කිසිම කරදරයක් නැතුව උඹලා සන්තෝෂෙන් හිටියානේ අර ආර උඹලගේ මේ තාත්තගේ මල්ලි ගෙදරට ගෙනල්ලා නැට්ටුවට පස්සේ තමයි මේ කරදර ඔක්කොම ඒක තමයි කියන්නේ බං ගින්දරයි පොළොණුයි එකතන තියන්න බෑනේ ඈ